අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ පිටිපස්සෙන් ඩ්‍රීම් වර්ල්ඩ් එක අපි ඇතුළට ගිහින් බලමු මොන වගේද කියලා. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ නම් වගේම තමයි. ඉතින් මේක ඇතුළට ආවට පස්සේ වෙනම ලෝකයක් වගේ. ලස්සන ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ඇති වෙනකම් ෆොටෝ ගන්න පුළුවන්. දැන් අපි යන්නේ ලෝක පුදුම හත බලන්න. මේක තමයි ගෝල්ඩන් මවුන්ටන් එක. මේක තායිලන්ඩ් වල තමයි තියෙන්නේ. මෙතන තියෙන ටච් මහල. ඉතින් අපි ඔයාලට මේ ටික පෙන්වන්නයි ඔයාලා මේ වීඩියෝස් වලත් දැකලා ඇති. මෙතන තියෙන තනිකරම ඔක්කොම ලෝක පුදුම ටික ඉතුරුට ආව. මෙහෙම ආව තමයි ඉතින් ඉදිප්පුවට. මේ ලෝක පුදුම ඉතින් ඇත්තටම නම් දැකලා නැහැ. Eiffel Tower එක. Colosseum. අපි දැන් යන ෆොටෝ ෆියා කියන්නේ. මේකේ තියෙන දේ තනිකරම ෆොටෝ ගේන්නත් තමයි. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ නාව තනිකරම තියෙන මිෂන් එකක්. මොකද ගොඩක් දේවල් අපිට තියෙනවා කවර් කරගන්න. ටීට්මන්ට් ටීට්මන්ට් ගිහිල්ලා ඔක්කොම කවර් කරගන්න. ඇතුළට ආවට පස්සේ මට සින්ඩරෙල්ලා එක අරත් නැගලා යන්නත් හම්බුණා. දැන් අපි යන්නේ වෙනස්ම විදිහ ප්ලේස් එකකට. මෙතන ඔක්කොම තියෙන්නේ අප්සයිඩ් ඩවුන්. ඇතුල් වෙනකොටම ලියලා තියෙන්නේ තකුරු පැත්ත මාරු කරලා. ඇතුළට ගියාම පඩි පෙළවල් පුටු මේස ඔක්කොම තියෙන්නේ උඩට. මේ තියෙන ඩ්‍රීම් වර්ල්ඩ් එකේ රෝලර් කෝස්ටර් එක මම ඉතින් ගොඩක් එක්සයිට් වෙලා ඉන්නේ මේක මොන වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙයිද කියලා. හැබැයි ඉතින් මේකේ ෆෝන්ස් ඒ වගේ කිසිම දෙයක් අරගෙන යන්න බෑ. ඔයාලට හිතෙන්නේ මේක දැක්කම මිරර් එකක් කියලාද? හැබැයි ඉතින් ඇත්තටම මේක ජෙන්ස්ලාගේ වොෂ්රූම් එකක්. ගොඩක් අය කොණ්ඩේ හදනවා, සෙල්ෆි ගහනවා. හැබැයි ඉතින් ඇතුළේ ඉන්න අය ඔක්කොම බලාගෙන තමයි ඉන්නේ. මේ තියෙන වතුර හොඳට නා ගන්න පුළුවන් බෝට් රයිඩ් එක. මේ තියෙන ඩිස්කෝ රයිඩ් එක. මේක නම් මාරම ෆන්. මේක යද්දි ගැස් වෙනවා, පැද්දෙනවා. මේ වගේ එක අපි ගිය ෆස්ට් ටයිම්. මේ නිසා බය භාගයක් විතර යනකම් අපි ඔළුව රිදෙන ගත්තා. ඔළුව රිදෙන ගත්ත නිසා අපි ඉතින් ආව බබල් ටී එක ට්‍රයි කරන්න. මේ තියෙන ඩ්‍රීම් වර්ල්ඩ් එකේ මං ආසම සහ බයම වෙච්ච රයිඩ් එක. මේ කෙලියෙන් පේනවට වඩා ඇත්තරම ගොඩක් බය හිතෙනවා. ඔයාලා වීඩියෝ එකේ ඉස්සරහට මං කෑ ගහන විදියම හිතාගන්නකෝ මේක කොච්චර බයයිද කියලා. Oh, my God.
කොච්චර කෑ ගැහුවත් අන්තිමටතිින් වැඩ්ඩ වගේ තමයි එලියට එන්නේ. පොඩි හට යන මේ වගේ ප්ලේන් රයිට් සුත් තියෙනවා. අපිට ලංච එකක් තියෙන ශ්‍රී එක තියෙන්නේ ෆුඩ් පැවිලිය මේ තියන්නේ බුක්ක සර්ව් කරන ඒරිය මෙතන ෆුඩ් පැවිලියන් ගොඩක් තියෙන මොකද ලොකු ක්‍රවුඩ්යක් තියෙන නිසා එක එක තැන්වල එක එක ටැන්වලට තමයි තියෙන අපි තිබ්බ එකේ ඉන්න දෙකම steam rice egg fried rice black soy sauce red chicken curry chicken deep fried fish roasted chicken french fries thai chicken soup එකක් තියෙනවා fry එකක් තියෙනවා අලු ගොබ්බ තියෙනවා ඊළඟට මෙතන පූරි තියෙනවා බින්දි මසාලා ජීරා රයිස් මේ තියෙන සලාඩ් කෝන් එක මෙතන ෆුඩ් සේම මෙතන තියෙන මිසෝ සුප් එක මම කලින් ට්‍රයි කරලා නැහැ ට්‍රයි කරලා බලන්න ඊට පස්සේ මෙතන තියෙනවා ස්පැගටි ඉතින් ඔයාලා ස්පැගටි ඔයාලා ආස විදිහට හදාගන්න පුළුවන් ඊට පස්සේ වෙජිටබල්ස් තියෙනවා ආයි චයිනීස් සුප් එකක් තියෙනවා මෙතන නූඩල් ස්ටේෂන් එකක් තියෙන්නේ ඒකත් ලයිව් වෙලා කුක් කරලා දෙනවා මෙතනත් තියෙන්නේ නූඩල් ස්ටේෂන් එක යාලේ ඒ වෙලාවදී හැදලා දෙනවා ජෙලි තියෙනවා සිරප්ස් මෙතන අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තුනක් තියෙනවා ඇටි වෙනකන් කන්න තියෙනවා පව් මෙතන තියෙන යෝගට් අන්ලිමිටඩ් සොෆ්ට් ඩ්‍රින්ක්ස් තියෙනවා ඉතින් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ සුපර් විසා ටිකට් එකක් ගත්තොත් ඒකට ලන්ච් එකත් ඉන්ක්ලූඩ් වෙනව පේ කරන්න දෙයක් නෑ ලන්ච් එකට. මෙතන අයිස්ක්‍රීම් ෆ්ලේවර්ස් තුනක් තිබ මේ අයිස්ක්‍රීම් හැම එකක්ම ලංකාවේ ෆ්ලේවර්ස් වගේ නෙමෙයි මේ අයිස්ක්‍රීම් වල තියෙන වෙනස්ම ටේස්ට් එකක් මේ වලින් මං ආසු වුණේ කුකි ක්‍රීම් අයිස්ක්‍රීම් වලට දැන් අපි යන්නේ හිමේ සුපිරි ෆන් එකක් ගන්න ඩ්‍රීම් වර්ල්ඩ් එකට යන්න ප්ලෑන් කරද්දී මම මාරම ආසාවෙන් හිටියේ මෙතනට යන්න මොකද මීට කලින් හිමවල කිසිම එක්ස්පීරියන්ස් එකක් මං අරගෙන නැහැ. මෙතනට ඇතුළට යද්දි මෙයාලා අපේ බෑන්ඩ් එකේ මාක් කරලා සොක්ස් දෙයක් දෙනවා. අපේ සොක්ස් දෙක අපේ ෂූස් එක දුන්නා අපිට මේ වගේ බූට්ස් දෙයක් හම්බෙනවා. අපිට ජැකට් එක උතම්බුනා. දන්නේ හිම ඇතුළට. ෆස්ට් ටයිම් ගමන් මේ මෙතන ඇතුළට අපි ආසාවෙන් ගියාට අපිට නම් විනාඩි 5කට වඩා ඉන්න බැරි වුණා මොකද මෙතන තියෙන්නේ -4.
මේ බිම තියෙන අයිස් සැල්ලුවම නම් කොහොමත්ම ඉන්න බෑ. ඒ අයිස් සැල්ලුවම අත ගල් වෙලා හොලෝ ගන්නවත් බැරි වෙනවා. ඊට පස්සේ මේ වගේ හිමේ ලිස්සලා යන රයිඩ් එකකුත් තියෙනවා. ඒකත් ඉතින් අපි ට්‍රයි කරා. පළවෙනි පාරට ගෝකාට් පදින්න අයන්නේ. ්‍රීම් වල්් එක ගොඩක් රයිට් මන් ්‍රයිකර ෆස් ටම් ඉති කවු හරි බැංකොක් කියන්න හිතන් ඉන්නවන ්‍රීම්වල්් එක හරි එකකමන් කරන්න පුළ ඇත්තට මේ වීඩියෝස් දකිෙද හිදෙනවා අපහු යන්න තිබ්බන කියලා. එදා දවසරම් ගෙවිල යනවා පොඩ්ඩක්වත් තේරුන්නෑ මොකද මේක ෆන් ගේම්ස් ගොඩක් තියෙනවා. ඒවගේ මෙතින් ්‍රීම්වල්් එකට හම තනිකරම් මිෂන් එකක් මොකද දවසෙක්මට යනවනේ ඔක්කොමටිකත් කව කරගන්න ඕනනෑ. ඔයාලත් ්‍රීම්වල්් එකට ඇවිල මේ එක්ස්පිරියන්ස කරගන්න. දැන් අපි මේ ඇවිල්ලයි යෝදයන් ගෙදරට. අපි පොඩි කාලෙ කාටුන්ස් වල දැකලා තිබ්බට ඇත්තර දැකල නෑනේ. අපි හිමට යන්නයි හදන්නේ. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන් bell icon එකත් click කරන්න. Bye bye. අලුත් වීඩියෝ එකකින් අපි ආයි හම්බෙමු.